හරියටම රාත්‍රී 10යි. ඉතින් ඔන්න අදත් අපි ආවා ඉදිකඩම ආසූරස අරගෙන ඔබ වෙතට. ඉතින් සුපුරුදු විදිහටම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අමුත්‍යක්. ඉතින් ඈත් එක්ක කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඊට කලින් මම ඔබට දේවල් කීපයක් මතක් කරන්නම්. ඔබ අපගේ පෙර වැඩසටහන් ශ්‍රවණය නොකලයක් නම් ඔබට පුළුවන් ඉදිකඩ Facebook පිටුව, ඉදිකඩ YouTube channel ඒ වගේමයි ඉදිකඩ web අඩවිය. මේ ක්‍රම තුනම හරහා අපගේ පෙර වැඩසටහන් සියල්ලම ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි ඔබට මතක් කරන්න ඕනේ ඉදිකඩ web radioව ඔබට පැරණි සුභාවිත ගීත, නව සුභාවිත ගීත ඒ වගේමයි අපගේ පැරණි ඉදිකඩ වැඩසටහන් මේ සියල්ලම එක පැලට ශ්‍රවණය කිරීමේ අවස්ථාව ඉදිකඩ රේඩියෝව හරහා ඔබට උදා කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා රැඳී ඉන්න අපිත් එක්ක දිගටම මේ ඉදිකඩ රේඩියෝව. සුරස ලාංකීය සංගීතයේ සුභාවිතේ සොයන රස සොඳුරු චාරිකාව. ඉතින් සුපුරුදු විදියට අදත් අපේ ඉදිකඩ මණ්ඩපේට ඇවිත් ඉන්නවා කවියට, සාහිත්‍යයට, සුභාවිත ගීතයට පෙම්බදින ආදරණීය සහෝදරියක්. ඔව්, ඒ වගේම තමයි සහන් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඉදිකඩ මා ඇසුරස අපේ මේ වැඩසටහනට කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින් තමයි වැඩිම පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් අදත් කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ දෙවන වසරේ ඉගෙනු ලබන අනුෂා මිහිරානි අමරවීර නංගි තමයි ඇවිත් තින්නේ. ඉතින් මං හිතනවා කවියට සාහිත්‍යයට ආදරය කරන ඇය සමග අපිට අද සුවිශේෂී තේමාවක් ගැන කතා කරන්න හැකියාව ලැබේ කියලා. ඉතින් ආයුබෝවන් නංගි. ආයුබෝවන් සහනයේ. ගීත විචාරාත්මක හෝ රසවින්දන වැඩසටහනකට ඔබ මීට කලින් සහභාගී වෙලා තියෙනවද? අද මේ ලැබුණු අවස්ථාව ගැන ඔබ මොකද හිතන්නේ? ඔව් සහනයියේ, ගීත විචාරාත්මක වැඩසටහන් කීපයකටම මම කලින් සහභාගී වෙලා තියෙනවා. ඒත් මම විශ්වාස කරනවා ඒ අතරින් මේක මට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා මගේ අදහස් බෙදා ගන්න. ඒ වගේම මේ ලැබුණ අවස්ථාව ගැන නිහතමානී ආඩම්බරයක් වගේම පිරුණු සතුටක් මට තියෙනවා. ඔබ අද තෝරාගෙන තිබෙන්නේ සමාජය තුල පුළුල්ව කතා බහට ලක් වෙන තේමාවක් ඇති ගීතයක්. පොඩ්ඩියේ ගීතය. ගීතය පිළිබඳව ඔබේම කියවීමක් ඇති. අපි එතනට යමු හිමීට. ගණිකා වෘත්තිය පිළිබඳ අපි ඉදිකඩ වැඩසටහන් තුලින් විටින් විට කතා කරලා තියෙනවා. ළමා හිංසනය සහ කාන්තාවන්ට විඳින්න වෙන නොයෙකුත් අසාධාරණකම් ගැනත් අපි කතා කළා. කාන්තා දිනයත් පසුගිය දිනක තමයි එදිලා තිබුණේ. ඇත්තම ලාංකීය කාන්තාවට හිමි සමාජ පසුතලයේ ගැන උගත් තරුණියක් විදිහට ඔබට තියෙන මොන වගේ අදහසක්ද? ඇත්තටම උසහන්නයි. ශ්‍රී ලාංකේය කාන්තාවට හිමි සමාජ පසුතලයේ ගැන මම විටින් විට සෑහෙන චින්තනයක යෙදලා තියෙනවා. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කරන්නත් බොහොම කැමැත්තෙන් ඉන්නවා. ස්ත්‍රී භාවය කියන්නේ ජීව විද්‍යාත්මක කාරණයක්. ඉතින් ලංකාව හෝ වේවා වෙනත් රටක් හෝ වේවා ඒ ජීව විද්‍යාත්මක කාරණයක් විදිහටම දකින්න ඕනි කියන එක තමයි මගේ නම් අදහස. දියණියක්, සොයරියක්, මවක් ඊටත් අමතරව බිරිඳක්, මිත්තණියක් ලෙස සමාජයේ විවිධ භූමිකා ඉටු කරන කාන්තාවට විශේෂයෙන්ම ලංකාව තුළ ලැබිලා තියෙන සමාජ පසුතලය ගැන කතා කරද්දී ඛේදනීය තත්ත්වයන් තමයි සොහොන් කොත්තගේ උසට පේන්නේ. සමාජ ආර්ථික දේශපාලන අධ්‍යාපන වගේ හැම ශාස්ත්‍රයකම කාන්තාවන්ට ඉඩක් ලැබිලා තියෙනවා. හැබැයි හැම තැනම ඇයට ගෞරවන්විත ඉදහසක් වෙන්නලා තියෙනවද කියන එක ගැටලුවක්. මේ සමාජය තුළ කාන්තාව කෙතරම් පීඩාවට පත් වෙනවද කියන එක කතා කරන්න පවා අපිට වර්තමානයේ මඟ හෙළලා තිනවා.
සහන් අයියාට මේ ප්‍රශ්නෙත් එක්ක මට නවනූතන කවි පරපුරේ කවි දෙකක් මතක් වෙනවා. එකක් අපි කවුරුත් ආදරය කරන අනුරාධා නිල්මිණි කියන කිවිදියක කවියක්. වැහුණු දොරවල් ඇරගෙන කැඩුණු බස්වල හිටගෙන මුහුණු මත ඇවිල්ලිය වෙන හැඟීම් තිබේ සමහර ගැහෙනු විතරක්ම කියවන. දෙවෙනි කවිය ලක්ෂාන්ත අත්තුකෝලාල කියන කවිය ලියපු කවියක්. ඒක බොහොම කෙටි කවියක්. වැඩ ඇරී වැඩට යයි ගැහෙනු. ඉතින් සහන් අයියේ ශ්‍රී ලාංකේය කාන්තාව ටීමි සමාජ පොස්තලය ගැන මීට වඩා යමක් කිව යුතුයි කියලා මං හිතන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පුවත්පත්වල දකිනවා ගමෙන් නගරයට ගිය සමහරක් තරුණියන් කාට හරි රැවටිලා අවසානයේදී ලිංගික ශ්‍රමිකයන් බවට පත්වුණු සිද්ධි. සමාජයේ මොන විදියෙ නින්දා අපහාස කෙරුවත් මේ වෘත්තියට යමු උන ගොඩක් අය පිටිපස්සේ මහා අනුවේදනීය කතාවක් තියෙනවා. මේ විදියට අපේ රටේ තරුණයන් නොඑක් නොඑක් පාපතරයන්ට අසු වෙන්නේ ඔවුන්ගේ තේන නොදැනුවත්කම නිසාමද? එහෙම නැත්නම් උගත් තරුණයෙක් විදියට ඔබ මොන මොන වගේ හේතුද දකින්නේ මේ තත්ත්වයට? ඔව් මදුරංග අයියා, කාන්තාව කියන්නේ කොහොමත් වර්තමාන සමාජයේ පීඩිත චරිතයක්නේ. අපි හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම ඒ පීඩාවට කාන්තාව ඇදලා දාන්නෙත් මේ සමාජයම තමයි. ඉතින් එහෙම සමාජයක ඉඳන් අපිට පුළුවන් ද ගණික ආවෘතිය පහත් කියලා එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න? මදුරංගය කිව්වා වගේම ඕනෙම කාන්තාවක් මේ වගේ රැකියාවකට යොමු වෙන්න බලපාන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි නොදැනුවත්කම. මේ වෘත්තිය ගැන, එහෙම නැත්නම් එතනින් එහාට මේ වෘත්තිය එක්ක ලැබෙන සමාජ තත්ත්වය ගැන නොදැනුවත්කම. මේ හේතුව නිසා තමයි ගොඩක් කලාවට ලාබාල දැරියන් නව යොවුන් තරුණියන් මේ වෘත්තිය තෝරගන්නේ. ඒ වගේම ආර්ථික දරිද්‍රතාව, අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍ය ක්‍රමය පවා කාන්තාව ගණිකා වෘත්තියට යොමු වෙන්න බලවේගයන් වෙලා තියෙනවා. මේ හැම කාරණයක්ම එකතු කළොත් මදුරංග අයියේ ගණිකා වෘත්තියේ නියැලෙන බොහෝ කාන්තාවන් ඊට යොමු වෙන්නේ මොනවා හරි ඔවුන් සංවේදී වෙන කාරණයක් නිසා. අපි පොඩ්ඩියෙක් ගීතය ගැන කතා කරද්දී මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන්න මට පුළුවන් වෙයි. හොඳයි. ඉදිකඩ මා ඇසූ රස ලාංකීය සංගීතයේ සුභාවිත්‍ය සොයායන රස සුන්දර චාරිකාව. අද අපේ ඉදිකඩ මණ්ඩපයට ඇවිත් තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන අනුෂා අමරවීර නංගේ. ඉතින් ඔබ අද තෝරගෙන තියෙන්නේ මෑත කාලයේ නිර්මාණය වුණු, ගොඩක් දෙනෙක් කතා බහට ලක් කරපු, විවරණයට ලක් කරපු ඉතාම සුවිශේෂී ගීතයක්. ඔබ ඇයි මේ ගීතයට ප්‍රිය කරන්නේ? ඔව් මදුරංගයියේ, කාන්තා සම්බන්ධ බොහොමයක් කාරණාවලදී කොහොමටත් මම හරිම සංවේදී. සමහර විට ඊට ප්‍රබලම හේතුව මමත් මේ කාන්තාව කියන කුලක ඇතුළේ සිටීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මව කියන පදවිය ගැන අහද්දී, දකිද්දී, ඒ ගැන කතා කරද්දී ඒ සංවේදීකම කීප ගුණයකින් වැඩි වෙලා මට දැනෙනවා. මට එක පුරුද්දක් තියෙනවා මදුරංග අයියේ, සමාජයේ අහන්න දකින්න ලැබෙන හොඳ නරක සියලු දේවල් කරන මිනිසුන්ගේ චරිතයට මනසින් තප්පරයක් හරි ඇතුල් වෙලා බලන එක. ඒක කරන්න පුළුවන් සිතුවිලි වලින්. මේ පොඩ්ඩිය කියන ගීතත් මම අතිශයට වින්දනයට අරන් ගියේ ඒ සිතුවිලි. වෙලාවකට මම හිතලා බලනවා ඒ අම්මා මම වුණා නම් කියලා. ආයෙම හිතනවා ඒ අයියා මම වුණා නම් කියලා. වෙලාවකට හිතනවා ඒ පොඩ්ඩි මම වුණා නම් කියලා. එහෙම හිතද්දී ආර චරිත ඇතුලේ මිනිස්සු දකින සුදු කළු කියන ભેදේ නැති වෙලා යනවා. පොඩ්ඩිය ගීතයත් මට ලඟ වෙන්නේ ඒ වගේ. මේ ගීතයේ තේමාවට අමතරව මේ පද රචනය ප්‍රබල හේතුවක් මේ ගීතයට මම අසු කරන්න. තිම්රාන් කීර්ති කියන කවිය ලියපු අපේ අම්මා හැරසේරම බුදුවේවා කියන කවිය තමා අද අපි අතරට මේ පොඩ්ඩියේ කියලා ගීතයක් විදිහට ඇවිත් තියෙන්නේ. මේ හැම දෙයකටම අමතරව මදුරංග අයියේ තව මේ ගීතයට මම අසු කරන්න එක ප්‍රබල හේතුවක් තියෙනවා. ඒ තමයි ෆාදර බණ්ඩාර කියන ගායකයාගේ හඬ. ඒ හඬ තනුව මේ සියල්ල එක්ක බොහොම ලස්සනට ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා නිසා තමයි අද මම මේ ගීතය තෝරගත්තේ. එසේනම් මේ තමයි ඔබේ වෙලාව. කතා කරමු මේ සුවිශේෂී ගීතය ගැන ඔබට දැනුණු දේ. අද මම කතා කරන්නේ මෑත කාලේ තම ජනප්‍රිය වුණු පොඩ්ඩියේ කියන ගීතය ගැන. පොඩ්ඩියේ මේ ගීතය ගැන කතා කරද්දී මම නැවත සඳහන් කරන්න කැමති සහන් අයියේ ගීත රචකයව. ඒ තමයි අපි හැමෝම ආදරය කරන ටිම්රාන් කීර්ති කියන කවිය. ඔහු විසින් ලියන ලද අපේ අම්මා හැරසේරම බුදු වේවා කියන කවිය තමයි ෆාදර බණ්ඩාර කියන ගායකයා අතින් පොඩ්ඩියේ කියලා ගීතයක් විදිහට අපි අතරට එන්නේ. පොඩ්ඩියේ ප
පොඩියේ අම්මා අම්මායි තාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද කොම බක් මහේ කොල් පිංජු පුපුරන දාක නංගියේ අම්මා මේ ගීත වඩාත් සුවිශේෂී වෙන්න පාදකුණු අත්දැකීම එක්ක ආර්ථික දරිද්‍රතාවය නිසා ගණික වෘත්තිය යෙදෙන සිදුවුණු මවකට අලුත් අවුරුද්ද දවස චාරිත්‍රානුකූලව වඳින්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන නංගිට කරුණු පැහැදිලි කළ දෙන අයියා කෙනෙක් සම්බන්ධ සිදුවීමක් තමයි මේ ගීතර පාදක වෙලා තියෙන්නේ. බැලු බැලමටම අපිට පේනවා අයියේ මේ කවියේ කතකයා. එහෙම නැත්නම් කතා නායකයා තමයි පොඩ්ඩිගේ අයියා. ඔහු තමයි මේ අදහස් පෙළ දිගාරින්නේ. තමන්ගේ අම්මා ගණිකාවක් බවට පත් වෙන සමාජ දේශපාලන වගේම ආර්ථික ඛේදවාචකයන් හේතු වුණු බවත් අමගේ පෞද්ගලික වරදක් ඒ අතර නොවන බවත් අයියා නංගට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ගීත පටන් ගද්දිම තියුණු උද්වේගයකින් මේ අයියා පොඩ්ඩියේ කියලා කෑ ගහනවා. ඒ ආමන්ත්‍රණයක ආදරය, තරවටුව, කේන්තිය, දුක වගේ හැඟීම් ගොඩාක් මුහු වෙලා තියෙනවා. පොඩ්ඩිය අම්මා අම්මාමයි තාම වැරදුනේ අපනි සයි ඇ වැරදිද කොහොම බක් මහේ කෝල් බිජු පුපුරන දාක නංගිය අම්මගෙන් උඹ ඉල්ලන වදගෙන පොඩ්ඩිය එදා වගේම අම්මා අදත් අම්මම තමයි. එතකොට පොඩ්ඩිය අම්මා අම්මාමයි තාම මේ තාම කියන වචනෙන් කවියා කියන්න උත්සාහ කරන්නේ පුංචි කාලේ කිරි දුන්න, කවල පොල හදාගත්ත, බලාගත්ත ඒ වගේ මේ කාලේ එක හඬින් කිසිම ලැජ්ජාවක් නැතුව අම්මා කියන වචනෙන් ආමන්ත්‍රණය කරපු ඒ අම්මම තමයි ඉන්නේ තාම. මම මුලින්ම කිව්ව සහන් අය මතක ඇති ගොඩක් කාන්තාවන් ගණිකා වෘත්තියට නියැලෙන්න ගණිකා වෘත්තිය යෙදෙන්න මොකක් හරි තමන් සංවේදී වෙච්ච කාරණයක් බලපානවා කියලා. මේ ගීතේ දෙවෙනි පෙළියේ අන්න ඒ කාරණේ බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කොහොම. එනගේ අම්මා සංවේදී වෙච්ච කාරණේ තමයි ධාරක ප්‍රේමය. ඇයට මේ වෘත්තිය නෙලන සිද්ධ උනේ ඒ නිසා. අයියා කියනවා අම්මට වැරදුනේ අපි නිසා. ඉතින් ඈ වැරදි කියලා අපි කොහොමද කියන්නේ කියලා. සහන් අය මේ සින්දුව පුරාවටම තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ව්‍යංගාර්ථය. සාහිත්‍ය නිර්මාණයක් රසවත් කරන්න පුළුවන් ප්‍රබල ලක්ෂණයක් තමයි ව්‍යංගාර්ථය කියන්නේ. ටිම්රන් කීර්ති කියන කවියක මෙවලමක් කරගෙන රසවත්ව මේ කවිය ගොඩනගලා තියෙනවා කියලා පේනවා. බක් මහේ කෝල් බිජු පුපුරන දාක. කෝල බිත්තර දාන්නේ කපුටගේ කුඩුවේ අපි දන්න විදිහටම. ඉතින් මේ බිත්තර පුපුරල පැටව එළියට එනකම්ම කපුට දන්නේ නැහැ මේ කපුටු පැටියෙක්ද කෝල් පැටියෙක්ද කියලා. මේ කෝල් බිත්තර බහුතරයක් පුපුරල පැටව එළියට එන්නෙත් බක් මාසේ අකුරු සැරට කියලායි තමයි කියන්නේ. මේ පොඩ්ඩෙත් කපුටු අම්මෙක්ගේ කෝල් පැටියෙක් කියලා තමයි කවිය ව්‍යංගාර්ථවත් කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේමයි කවිය ආයම මේ අවුරුදු දවස චාරිත්‍රානුකූල වැඳීම පොඩි ප්‍රතික්ෂේප කරන ආකාරය දක්වනවා. පුංචි වචන කීපයක් ඇතුළේ සංකේතවත් කරනවා. මොවුන් ජීවත් වෙන්නේ ආර්ථික දරිද්‍රතාව රැසක් මැදි කරගෙන. ඉතින් සහන් අයියේ ඒ වගේ ගැම්මි පරිසරයක ඊටත් එහාට ගිහින් අපි කතා කළොත් මව ගණිකාවක් වීම ඇතුළෙම මොවුන්ට ලැබෙනවා අමුතුම සමාජ වටපිටාවක්. ඒ සමාජ වටපිටාව ඇතුළේ ඉඳගෙන මොවුන්ට වැදගත් හැසිරීමක් හුරු වෙන්න කිසිම ඉඩහසරක් නැහැ. පොඩ්ඩිය අම්මගෙන් උඹ ඉල්ලන වදගෙන මේ අයියා අම්මගේ නිවැරදිභාවය කියන්නේ යද්දි එමු නැත්නම් තමන්ගේ නංගිට කරුණ පැහැදිලි කරලා දෙද්දි ඒ සමාජ ක්‍රමය ගැන පුංචි අදහසක් එළියට එනවා. ඒ තමයි මේ ගේම කියන වචනේ. ඔවුන් හුරු වෙන්නේ සමාජ ක්‍රමයට. ඒ සමාජ ක්‍රමයේ කතා බහ ඔවුන්ට ඉබේම හුරු වෙලා තියෙනවා. ඒකේ වැදගත් හැසිරීමක් නිරූපණය වෙන්නේ නැහැ. තනේ කඩා විසි කරපත් දින වීනම් අනේ හාමතේ අපි මැරිලා එනවා. වනේ පාරන්නේ වනපල විස වීනම් නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන්. වර්තමානයේ අපි දේවත්වයන් වැඳුම් පිදුම් කරන චරිතයක් තමයි පත්තිනි කියන්නේ. පත්තිනිගේ ස්වාමියා වුණු කෝවලන මදුරාපුරේ රජතුමා නිරපරාධ මරා දැම්මට පස්සේ ඒ ආවේගයෙන් තමන්ගේ වම් තනපුඩුව කඩලා පොළොවේ ගහලා පත්තිනි සාප ගන්නවා. ඒ සාපේ නිසා මුළු මදුරාපුරයම ගිනි ගන්නවා කියලා තමයි කියන්නේ. පස්සේ අය පත්තිනි මෑණි කියලා දේවත්වයට පත් වෙනවා. මේ අම්මටත් එහෙම කරන්න තිබුණා. කවිය කියනවා මොකක් කොතන හරි තැනක තමන්ව වෛශ්‍යාව කියන තත්වයට ඇදලා දාපු මේ සමාජ ක්‍රමයට සාප කළා තමන්ට දේවත්වයක් ආඩු කරගන්න මේ අම්මටත් තිබුණා. ඉතින් සහන් අයියේ ඇයි එහෙම නොකළේ?
अने हामते आपी मेरी लाहिना मे दुव पोड़ी एम नेत्तंग मे पोड़ी के आया मौन देन्ना हादा गन्नो निसादमाई मे अम्मा हेम नुकले नेत्तां थामांटा देवात्या कारोपने कर गन्न तिबुना केला तमाई आया नांगेटे कारुन पहली कला देन मे दावस लावसन दावस अम्मा बेनल नांगित करने ए तुवाल पारने कमा इनसा नांगेट निहंड वेन्न केला मे आया आयम कियन्नी दुवकुट वडा पुतेक मावकट वैडिपुर आदरे केला तमाई अप्पे समाज कथा विने वगेम मावकत मावत तमन के पुताट वैडिपुर तीन वा आदरे केला तमाई अप्पे कियन्नी समाजे तीन मतयक इटत वडा एक मनोविद्यात्मक कारण मे कवि पद अतुले ए कारणयत गत करन्न कविया समत्तला तीनवा सता किया इंद हिटक दियहुनाट कथा हदन उन सेरम बोसद्द यका वहन्नट पेरनु बे अय्याट खतंदर एपावेंद पन अम्माट मे पदपेली देख गीतेटा कवियटा तेहगीन समाज हेम तनक प्रसिद्ध हेम कथा भागना व्यसंगण तमे अम समाज गेलमट लाख मिनी हेमोम सुद चलित मे अय्या प्रश्न करना एम ने हेमोम चलित बोधि सत्य चलित अय्यो नांगे ए हेम मनुष्यम निवेदी वेड़ी के नती आय अय्या नवत नवत प्रश्न करना एम नवे ए मिनसु हेमोगे मेतले वेड़ी तीन हई पहा मतर गलागने वगे मे अवसर वेच अम्म की पिटीन हेम वेड़मे अनवा ये देवल तेरु ननंग अम्मट वेंदल समाव गन्न किया तमाई आया पोड़ीटे किया सता किया इंदो हीट कदी एहुनाट खता हदन उं सेरम को संद याका वहन नट पेरन उबे वायाट कतंदर ए पाबंद पंग अम्माट පන්සලේ දානයක් මානයක් නැති දවසට ලොකු හාමුදුරන්ගෙන් අණකිරීමක් වැනි පණිවිඩයක් එනවා මේ අම්මට පන්සල පැත්තේ විත්යන්න එන්න කියලා. ගමේ හැමෝටම බණ කියන, ඔව දන් දෙන, නිවැරදි මාර්ගය පෙන්වන, අපසර මිනිස්සු හැමෝම ගරු කරන ලොකු හාමුදුර ඉස්සරහා තමන්ගේ සීලය බිඳ ගන්න යන මේ අම්මට සිද්ධ වෙනවා. ඉතින් මදුරංග අයියා මේ අම්මා ගිහිල්ලා අලුත් බණ කතාවක් බුදුගේ ලියද්දී මුචලින්ද නයාගේ පවා ඇහෙන්නයි කඳුලක් නැටුවා කියලායි කවිය කියන්නේ. මේ ස්ත්‍රිය පත්තලා තින අස්රණකම උලුප්පල පෙන්වන්න කවියට පුළුවන් වෙලා තියෙනවා මේ පදපෙළ කීපය ඇතුලේ. දන් කඳ නැති දාට රන් කඳ වී පෙනිලා ලොකු හාමුදුරුව අනකර බණ පද කිව්වා. මුචලින්දගේ ඇහෙන්නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා. मे गीते अवसन वेने समाज पनवीड कीपाक लबाद मे लोकड़की लोह कर्मांत दिना के इतनी अकड़े आतीला गमे गहन उदवी हेमो वेकला लोकड़ गहन वगे ए अकड़े तमंट ओने ओने विद्यट तलन मे अम्मट सिद्धवे मेकम मे अम्म पत्ला तीन असरन भावे गमे गहन गेन कथाहन अम्मट सिद्धवेला दीन ఏవిత్రక్న మే అవసర రాటికక్ కసిపుటికక్ బీలేన మినిస్తున్గెన్ బొహమ కడదర సిద్ధవేన మే కాంతావట మత్తును బమరు ఇట్టి మల్ పకురెత్ వెహువా బమరు మల్ వలట వహన అపి హల్ తీనవా హబై అపి కలిన్ అహల నే సహనయ్య బమరు ఇట్టి మల్ వలట వహనవా కేలా కవ్య అపూరు కవి సంకల్పనవక్ ఎదిరిపత్ కన్నవా ఎదని మే వగే కారణ గొడక్ కేలా మే అయ్య అవసానేట కినవా నంగి అపి ఇన్నే బొహమ విషగోడ సమాజేక अपट तेरू गि अमार ए विषगोल सामजे तपयो पोषण करपू रेख बलगत अम्मव मे विद्यु प्रतिक्षेप कर अपट बेह ए वगे मुंबई नि मिनीसुनगेन कियाट ए मिनीसु एले वेड़ी ने पत्न सलुलाई तिबुना कीना एट लोकन उंब दंड मुनवा पोडी उंब ताम किसम दोकन दाने उंबड़ तविग्न गोम दीवा कि मे अय्या खतावि विरकनवा खतावे निवर विनवा सहनय विलियम वर्ड्स कीनवा कविया भाविता कलुत समाजे उपयुक्त भाषा वाइकल कीमना मे निर्माण पुड़ावट मेक दकीन पुलवा ए समाजे भाविता करना भाषा वस्तुन टीमरन कीर्ति कीन कव्य ए भाषा योद्धा बोमल अस्त मे कव्य निर्माण इधर पत्कल तीन
පොඩ්ඩිය අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම සතා කියා ඉඳ ගිටකදී ඇහුණාට යකා වැහෙන්නට පෙර උඹ අයියාට වගේ වචන වලින් අපිට එක පැහැදිලි කරගන්න පුළුවන් ගීතේ මතු පිට අර්ථයෙන් සහෘදය ආනන්දෙන් පුරවන කවියා අවසාන භාගයේ වෙනකොට ප්‍රඥාක්ෂිය අවදි කරන්න සමත් වෙලා තියෙනවා අවසාන වශයෙන් මේ ගීතේ සමස්තය ගත්ත මදුරංග අයියේ ගණිකා වෘත්තියේ යෙදෙන මවක් සාධාරණීකරණය කරන පුත්‍රයෙක් අපිට දකින්න පුළුවන් ඇත්තම සමාජයේ අසරණ වෙන කාන්තාවක් ගණිකා වෘත්තියේ නියලීම පහත් කියලා අපිට කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක හිලාම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ හැබැයි මම මෙතනදී තව පුංචි කාරණයක් කියන්න කැමතියි අපි හැමෝම දන්න ප්‍රසිද්ධ කවියෙක් ඉන්නවා මහගම සේකර කියලා ප්‍රබුද්ධ කියලා කාව්‍ය සංග්‍රහයක් තියෙනවා අපි හැමෝම අහලා තියෙන එක ඒ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය ඇතුළෙත් මවක් ඉන්නවා ඒ මව ගැන මහගම සේකරයන් ඉදිරිපත් කරන්නේ මෙහෙම උයා උදේන් නැගිට කඩේ අප්පන් තබා තේ කඩේහි ලබා ඉන් ලැබෙන සුල් වට්ටම් ජංගි ඇඳු අම්මා ඔබය ඇවිද ලඳ දෙනි කැලෑ බිම්මල රැගෙන විත්තුන් හිරියා පන්කොල මේ විදිහට දීර්ඝ විස්තරයක් කරනවා ඒ අම්මා ගැන ඉතින් පොඩි ගැටලුවක් මතුවෙනවා සහන් අයියේ මේ පොඩ්ඩිගේ අම්මා සහ මහගම සේකරයන් ඉදිරිපත් කරන අම්මා දෙන්නේ එතකොට මම පෞද්ගලිකව ආස කරනවා පොඩ්ඩිගේ අම්මට වැඩිය මේ මහගම සේකරයන් ඉදිරිපත් කරන අම්මට හේතුව තමයි මේ ආර්ථික දරිද්‍රතාවය මතත් ගණිකා වෘත්තිය වගේ වෘත්තියක් තෝරගන්නේ නැතුව මහන්සියෙන් Tamanගේ දරුවන්ව හදා වඩා ගන්න ඇයි යොමු වීම නිසා හැබැයි කිසිසේත්ම පොඩ්ඩිගේ අම්මා වැඩදිකාර ස්ත්‍රියක් කියලා අපිට සමාජයේ පහත් තෙලන්න පුළුවන් කමක් නැහැ පහත් තත්ත්වයට හෙලන්න පුළුවන් කමක් නැහැ ඉතින් පොඩ්ඩිය කියන ගීතය මේක තමයි සරල අර්ථය කතා කළේ සරල අර්ථය මම යෝජනා කරන හැමෝටම මේ ගීතය අහන්න රස විඳින්න එතනින් එහාට ගිහිල්ලා මේ ගීතේ විතරක් නෙමෙයි සම්භාව්‍ය ගීත අහන්න නූතන ගීත අහන්න සාහිත්‍ය ස්පර්ශ කරන්න සාහිත්‍යයට ඇලුම් කරන්න මොනවා හරි ක්‍රමයකින් ඔබට සැනසීමක් මේ සාහිත්‍ය ඇතුලෙන් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා සහ මාත් ඒක ලබනවා හොඳයි ඉදිකඩ මා ඇසූ රස ලාංකීය සංගීතයේ ස්වභාවිතිය සොයන රස සුඳුරු චාරිකාව අද අපේ ඉදිකඩ මණ්ඩපයට ඇවිත් තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන අනුෂා අමරවීර නංගි සත්‍යග අරුණ පුවත්පතට ප්‍රවීණ ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය විසින් ලියපු ලිපියක් තමයි අද මම උපුටා ගන්නෙ. උඹ ඉපදුනාට පස්සේ උඹේ අම්මා මැරිලා ගියා. කෝවිලේ ළඟ ඉන්න හිඟන මිනිස්සු අතේ තමයි උඹ හැදුනේ. කෝවිලේ උන් පූජකේකු ඇයට කියා තිබුණා. ඉතින් ඇයට කාත් කවුරුවත් නැහැ. පුංචි කාලේ පටන්ම ඇය කෝවිලේ ළඟ ඉන්න යාචකින් අතර තනිව ජීවත් වුණා. කුසගිනි ඇති වුණාම කෝවිලට එන බැතිමතුන්ගෙන් හිඟා කෑවා. නැතිනම් කෝවිලෙන් ලැබෙන දෙයක් කෑවා. රැය එළඹෙනකොට කෝවිල ළඟ අඟුපිලක වැටි නිදාගත්තා. ඇගේ පුංචි කාලේ ගෙවුනේ එහෙමයි. ඒත් දැරියකට හැමදාමත් එහෙම ඉන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. යවුන් විය නිලුව වෙතත් එළඹුණා. ඇය වෙන්නේ හුදකලා දැරියකට යවුන් වියකතරම් බියකරුදැයි නිලු දැනගෙන හිටියේ නැහැ. එහෙත් ඉක්මනින්ම සමාජයේ විසින්ම එය ඇයට ඔප්පු කර පෙන්නුවා. ආරක්ෂක අංශයක නිල ඇඳුමක් හැඳගත් මිනිසෙකු විසින් රැයේ අඳුරට මුවාවි නිලුව දූෂණය කළා. එතැන් පටන් දෛනිකව ඔහුගේ ගොදුරක් වෙන්නට නිලුවට සිදු වුණා. තවත් ටික දිනක් යද්දී නිලුවගේ සිරුරේ වෙනස්කම් සිදුවන්නට පටන් ගත්තා. 15 හැවිරිදි නිලු ගැබිනියක් බවට පත් වී සිටියා. ඒ බව දැනගත් නිලු ඒ බව රැයේදී ඇගේ පහස සොයා එන ආරක්ෂක නිල ඇඳුම් හැදි මිනිසාට කිව්වා. නිලුගේ කුසේ වැඩෙන්නේ තමාගේ දරුවෙකු බව තේරුම්ගත් නිල ඇඳුම් හැදි මිනිසා එදා පටන් අතුරුදහන් වුණා.
මෙලෝ පුරුදු පරිදිම කෝවිලේ ළඟ හිඟමන් යදිමින් ජීවත් වුණා. කාත් කවුරුවත් නැති හිඟන කෙල්ලකට කාගෙන් හෝ බලහත්කාරකම සිදු වී තිබීමවත් එයින් ඇයට දරුවෙකු ලැබෙන්නට සිටීමවත් මහා ලොකු වරදක් විදිහට ඇය උන් පරිසරයේ කිසිවෙකුට පෙනුනේ නැහැ. ඇයට දරුවා ලැබුණා. ඒ ගැහණු දරුවෙක් නිලු ඒ දරුවාව කසල ගොඩකට විසිකර දැම්මේ නැහැ. දරුවා දුටු මුල් මොහොතේම නිලු ඒ දියණියට ආදරය කරන්න පටන් ගත්තා. තමාගේ දියණිය දුකක් නොදී හදාගන්නට නිලුට උවමනා වුණා. මුලින් ඇය සිගමන් යදිමින් දරුවාට උවමනා කරන දේවල් සපයා ගත්තා. දරුවෙකුත් අතැතිව මේ ලාබාලමව අවුවට වේලමින් වැස්සට තෙමිමින් විඳින දුක දුටු කෝවිලේ පූජකයෝ ඇයට අනුකම්පා කළා. ඔවුන් කෝවිලේ මුළු තැන් ගෙහි ඉවුම් පියුම් වලට අත් උදව් දෙන රැකියාව ඇයට ලබා දුන්නා. ඇයට අලුත් අමුත්තව මුණ ගැහුණේ එසේ කෝවිලේ මුළු තැන් ගෙහි වැඩ කරන කාලෙදී. ඔහු පිරිසිදු සුදු ඇඳුමින් සැරසී දිනපතාම කෝවිලට පැමිණ වැඳුම් පිදුම් කරන අයෙක්. දිනක් ඔහු කෝවිලට එන විට කෝවිලේ පූජාවට ආහාර පිසමින් උන් නිලුව දුටුවා. උඹ කැමති නැද්ද වෙන රස්සාවකට යන්න? ඔහු නිලුවගෙන් ඇසුවා. රස්සාව තියෙන්නේ මගේ සහෝදරියගේ ගෙදර. ඒ ගෙදර වැඩපලක් කරගෙන ඉන්න තමයි තියෙන්නේ. උඹට නවතින්න තැනකුත් ලැබෙයි, හොඳ පඩියකුත් හම්බ වෙයි. නිලුට ඒ අමුත්තා පෙනුනේ දෙවියන් විසින් එවු කෙනෙකු විදිහට. හදිසියෙම තමාටත් දියණියටත් ඉන්න හිටින්න තැනක් ලැබෙයි. හොඳ රස්සාවක්ද ඒ සමගම ලැබෙයි. ඉතින් අකමැති වෙන්නේ ඇයි? නිලු ඒ යෝජනාවට එක පයින් කැමති වුණා. අමුත්තා කිව් විදිහටම ඇයව පූනේ වෙත කැඳවාගෙන ගියා. එහෙත් ඔහු තමාව මේ කැඳවාගෙන යන්නේ ගෙදරක වැඩකාරකමකට නොවන බව ඇයට තේරුනේ එහි ගිය පසුවයි. ඔහු කී ඔහුගේ සහෝදරිය ගණිකා නිවාසයක පාලකෙක්. ඔහු රුපියල් ලක්ෂයක මුදලකට නිලුව ඒ ගණිකා නිවාස පාලකයාට විකුණා දැම්මා. නිලු ඒ රැකියාවට කැමති වුණේ නැහැ. එහි උන් මාස පහක කාලේ පුරාවටම නිලු ඇඬුවා, වැළපුණා, වරින් වර පැන යන්නට උත්සාහ කළා. ගනුදෙනු කරුවෙකු සමග යහන්ගත වෙන්නට බැහැයි කියන හැම මොහොතකදීම ගණිකා නිවාස පාලකයා ඇයට දරුණු විදිහට පහර දුන්නා. එතනින් නොනැවති ඔහුද වරින් වර ඇයව දූෂණය කළා. තවත් ටික කාලකදී ගණිකා නිවාස පාලකයා විසින් ඇය බොම්බායි උන් පොහොසත් මිනිසෙකුට රුපියල් 60,000කට විකුණා දැම්මා. ඒ පොහොසත් මිනිසා ඇයට කරුණාවෙන් සැලකුවා. ඔහු ඇයව යෙද ඌවේද පෙර කී රැකියාවටමයි. බොම්බායට පැමිණි පසුව නිලු වෙනස් වුණා. පූනේ හිදි ප්‍රතික්ෂේප කළ රැකියාවට නිලු බොම්බායිදී කැමැත්තෙන්ම ගියා. ඒ ඇයට ජීවත් වෙන්න වෙනත් ක්‍රමයක් නොතිබුණු හින්දා, ඊටත් වඩා දරුවාව ජීවත් කරගන්නට වෙනත් විදියක් නොතිබුණු හින්දා. ගණිකාවක් විදියට රැකියාව කරන්න පටන් ගත් පසුව ඇය තමන්ගේ දරුවාව තමන් ළඟ තියාගන්නට කැමති වුණේ නැහැ. ඇය දරුවා නවත්තන්නට තැනක් හොයාගත්තා ඒ අසල්වැසි වියපත් කාන්තාවක් ළඟ. නිලුට උවමනා වුණේ දරුවාව හොඳ පරිසරයක හැදෙන්නට සලස්වා දරුවාට උගන්වන්න. ඒ වෙනුවෙන් නිලු ඒ මහලු කාන්තාවට මාසකට රුපියල් 4,000ක මුදලක් ගෙව්වා. ඒත් ඒ වෙනකොටත් නිලුගේ ජීවිතය විනාශ වී ගොස් හමාරයි. ඒ වෙන විටත් ඇය HIV ආසාදිතයෙකු බවට පත් වුණා. එපමණක් නොව ඇයට ෂේ රෝගියද වැළඳී තිබුණා. ඒ වෙනකොට ඇය බොම්බායි ගණිකා නිවාසයක අවුරුදු 9ක්ම දුක් විඳ තිබුණා. ගණිකා නිවාස පාලකයන්ගේ තාඩන පීඩන, මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ලද අප්‍රසන්න අත්දැකීම්, බීමත් ගනුදෙනු කරුවන්ගෙන් ලැබෙන වචනෙන් විස්තර කළ නොහැකි හිංසාවන්, දුප්පත්කමින් මිදින අනන්ත දුක් කන්දරාව, මේ සියල්ලෙන් මිදී අලුත් ජීවිතයක් පටන් ගන්නට නිලුට උවමනා වී තිබුණා. ඇයට පරණාටා සන්නිධානයේ පිහිට වෙන්නේ ඒ අපාගත ජීවිතයෙන් මිදෙන්නට මගක් සොයමින් සිටියේදී. පරණාටා යනු නිලුව වැනි අසරණ කාන්තාවන් පුනරුත්ථාපනය කරන්නටද, ඔවුන්ගේ දරුවන්ට වඩා යහපත් අනාගතයක් තනන්නටද ක්‍රියා කරන බොම්බායි රාජ්‍ය නොවන සන්නිධානයක්.
ඉතින් දැන් නිලෝගේ ජීවිතයට බලාපොරොත්තුවක් තියෙනවා. ඇගේ දියණිය කාන්තා පාසලක නේවාසිකව ඉගෙන ගන්නවා. නිලෝ පර්ණාටාවේ තිල් ලැබෙන සොන් රැකියා පුහුණුවක යෙදෙනවා. Humors of Bombay වෙත ඇය වරක් මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කර තිබුණා. මේ පුහුණුව ඉවර වුණාම මන් දුර පළාතකට ගිහින් මගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මන් තව කොච්චර කාලයක් ජීවත් වෙයිද කියන්න දන්නේ නැහැ. ඒත් මගේ දරුවා හොඳින් ජීවත් වෙන්න ඕන. මගේ ජීවිතේ කාලකන්ණි වුණා. ඒත් මගේ දරුවාගේ ජීවිතේ මං වාසනාවන්ත කරනවා. මං ගොඩක් දුක් විඳපු පහුගිය කාලේ මට ජීවත් වෙන්න තිබුණේ එකම එක හේතුවයි. ඒ මම අම්මා කෙනෙක් වෙච්ච එක. ඉතින් අම්මා කෙනෙක් කියන්නේ සටන් කරන කෙනෙක් මිසක් ලේසියෙන් පැරදෙන කෙනෙක් නෙවෙයි. පොඩියේ පොඩියේ අම්මා අම්මා වයිතාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද කොම බක් මහේ කොල් පිංචු පුපුරන දාක නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා පිසේ කර පත්තිනි වේනම් අනේ හාමතේ අපි මැරිලායේනම් වනේ පාරන්නේ වනපද විසවීනම් නාගේ දැන් යාමන් පරිපුර කීනි තියපන් සතා කියා ඉඳ හිටකදී ඇහුනාට වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා බැඳපන් අම්මාට ඉතින් අද අපිත් එක්ක මේ විදියට එකතු වෙලා ඔබගේ අදහස් අපිත් එක්ක බෙදා ගැනීම පිළිබඳව මම ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඉතින් ඒ වගේමයි ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඔව් සහන් අයියේ, මදුරංග අයියේ, ඔයාලා දෙනටත් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම ඉන්දිකඩ රේඩියෝ කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි මේ තාක්ෂණික සහාය ලබා දීලා බොහොම හොඳින් වැඩසටහනක් මාත් සමගින් සිදු කළාට. ඒ වගේම අයියේ මම මතක් කරන්න කැමතියි මේ වැඩසටහනට මාව යොමු කරපු පුල් තාරක අයව කවියට මම ආදරය කරද්දි හෙවණල්ලක් වගේ පසුපසින් ඉන්න යොද ශක්තියින් අතර එකක් තමයි ඒ. ඒ නිසා උපුල් තාරකයට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම වගේ කවියට ගීතයට පෙම්බඳින්නන්ට සාහිත්‍යයට පෙම්බඳින්නන්ට ඇලුම් කරන්නන්ට තව තවත් අවස්ථාවන් රාශියක් ලබා දෙන්න ඉදිකඩ කාර්ය මණ්ඩලයට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ ඉදිකඩ වැඩසටහන කිරීමෙන් අයියලා බලාපොරොත්තු වෙන අරමුණත් වැඩසටහනට සහභාගී වෙලා කතා කරලා මම බලාපොරොත්තු වෙන අරමුණත් එකයි. ඒ තමයි සාහිත්‍ය කලාව වැඩි වශයෙන් ජනගත වේවා සමාජගත වේවා කියන එක. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම නිහඬ වෙනවා. හොඳයි, කෙමින් කෙමින් මේ විදියට අපේ වෙලාව ගෙවිලා ගිහිල්ලා වැඩසටහන අවසන් කරන මොහොතටත් ලං වෙලා. වැඩසටහන අවසන් කරන්න කලින් එක දෙයක් මතක් කරන්නම්. ඔබටත් පුළුවන් මෑය වගේ ඉදිකඩ මායසූරස වැඩසටහනකට සම්බන්ධ වෙන්න. ඔබට ඒකට කරන්න තියෙන්නේ 0711 47 75 91 මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අපි සූදානම් ඔබට අපේ වැඩසටහනේ වෙලාවක් වින් කරන්න. හොඳයි, එහෙනම් ලබන සතියෙත් මේ විදියටම එක් ආරාධිත අමුත්තෙක් හෝ අමුත්තියක් අරගෙන ඔබ වෙතේ මේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට
තෙරුවන් සරණයි. මම සහන් සමරසිංහ. वरदुने अपिने सई एवर दिदकुम बक महे कोल बिंजु पुपुरन दाक नंगिये अम्मागेन उबैलन वादगेम तने खडा पिसेक पत्तिनि वेनम आने हाम थे अभी मेरी लाएनम वाने पारने वाना पद विसवीनम नागे देन यामन पानी पूरा की नित्य पं सत्ता किया इंदु हित कदी ऐहुनाट කතන්දර එපා බඳපං අම්මට रंकंद नतिदाट रंकंद वीपेनीला लोकु हामु दुरुवो अनकर बन पदयुवा मुच्छलिंदगे एहे नाई कंदुलक नेट्टुवा अप्पे अम्मा बन कथावा पुदुगे लिवा रत्तुनु अकड लोकुरु गैनुन तेलुआ मत्तुनु बाबरु इट्टि मल पोकु वेतन वेहुआ एत्तट लोके गैन अम्बदन्ने दमुनवा पत्ति निसालुवा लत्न एत्तुतन तिरित्ति भुना सदा किया इंदु हित कदी ऐहुनाट करता हदन उनसेरम को संद यका वहन नट पेरनु में आया